ආයුබෝවන් ගෙවෙන දවසේ උණුසුම්ම පුවත් දැනගන්න එක්වන අදත් අයිටෙන් දහවල් පුවත් සමගින් මම ශින්ක දුනුතිලක මුලින්ම දකිමු සිරස්තල කාන්තාවට සහ ගැහණු දරුවාට එරෙහි ප්‍රචණ්ඩත්වයට තිත පවුලේ නාලිකාවෙන් විශිෂ්ට කතුන් 6කට ලිය අභිමන් සම්මාන කොරෝනා ආසාදිතයින් ලක්ෂය පණි ඉන්දුලංකා සංස්කෘතික අලංකාරය රැගත් කච්චති උමංගල්‍ය සෞදි රජපෞලේ 3 දිනකු හේතු නැතිව හිරේ දේශීය ප්‍රවෘත්ති ශ්‍රී ලංකාවේ කාන්තාව අත්කරගෙන ඇති ජයග්‍රහණ පිළිබඳ සතුටට පත්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා ජාත්‍යන්තර කාන්තා දිනී නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමිනුයි ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ මෙරට ජනගහණයෙන් හරි අඩකටත් වඩා නියෝජනය කරන්නේ කාන්තා ප්‍රජාවයි කාන්තා සමාජ සංවර්ධන දර්ශක අනුව ලොව සංවර්ධිත රටවල මට්ටමට ලඟා වීමෙන් පෙන්눔 කරන්නේ ශ්‍රී ලාංකික කාන්තාව වෙත මෙරට සමාජය ලබා දී ඇති වටිනාකම බවයි ජනාධිපතිතුමා කියා සිටින්නේ සාක්ෂරතාව සමාජ සහභාගීත්වයේ සහ ආයු අපේක්ෂාව වැනි බොහෝ අංශවලින් කාන්තාව ඉදිරියට පැමිණ සිටිනවා මෙරට ආර්ථිකයේ වැඩි දායකත්වයක් දරන්නේද කාන්තාව බවයි ජනාධිපතිතුමා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ කාන්තාවට හා ගැහණු දරුවාට එරෙහිව සිදුවන සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වය හා වෙනස්කුට සැලකීම් පිටුදැකීම සඳහා රජය කැපවී කටයුතු කරනවා කාන්තාවන්ගේ ආදායම් උත්පාදනය ඉහළ නැංවීමේ වටපිටාවක් නිර්මාණය කිරීමටද කටයුතු කරන බවයි ජනාධිපතිතුමා සඳහන් කළේ ඔවුන්ගේ සියලු ස්වාධීන තීරණ ගැනීම හරහා රාජ්‍යපාලනයේ ඉහළ තනතුරු හෙබවීමට මෙන්ම දේශපාලන දිශානතිය හැරවීමට ශ්‍රී ලාංකීය කාන්තාවට ඇති අවස්ථා තවදුරටත් සහතික කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා ඇය දිරිමත් රට සවිමත් තේමාව යටතේ මෙරට ජාත්‍යන්තර කාන්තා දිනය සැමරෙනවා ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමී ලෙස ස්වාධීන රූපවාහිනී සේවය සංවිධානය කළ ලියපරුණ 2020 වැඩසටහන කොළඹ ආකීඩ් පරිශ්‍රයේදී පැවැත්වෙනවා ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති සුදත් රෝහණ විධායක අධ්‍යක්ෂ හසන්ත හෙට්ටිආරච්චි සාමාන්‍ය අධිකාරී අරුණ විජේසිංහ යන මහත්වරුන් ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ මෙම අවස්ථාවට සහභාගී වුණා ලියවරුණ වැඩසටහන යටතේ කාන්තාවන් 6 දිනකු සඳහා ලිය අභිමන් විශේෂිත සම්මාන පිරිනැමෙනවා ඒ යටතේ ගම්පහ අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලක සංස්කෘතික දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් අනුෂා ගෝකුල ප්‍රනාන්දු නිර්මාණ ශිල්පිනී ඊඑච් බියුටින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් හඬනැගූ සමාජ ක්‍රියාකාරිනී නීෂා ශරීෆ් කෝප්‍රල් ජයවීරගේ නිශාන්ති සහ සමාජ ක්‍රියාකාරිනී සමන්තිකා ජීවනී මෙහිදී ලිය අභිමන් සම්මාන ලැබුවා සංස්කෘතිකාංග රැසකින්ද වැඩසටහන අලංකාරවත් වුණා ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති සුදත් රෝහණ මහතා සඳහන් කළේ කාන්තාවන්ට ගෞරව කිරීම එක් දිනකට පමණක් සීමා නොවි වසරේ සෑම දිනකදීම සිදුවිය යුතු බවයි මේ ලෝකේ පැවැත්මට ප්‍රධාන වශයෙන් බලපාන්නේ කාන්තාව. එහෙම නැත්නම් අපිට පැවැත්මක් නැහැ. ලංකාවේ මේ ලෝකේ කොහේ ගත්තත් සියලුම ආගම්වල කාන්තාව පිළිබඳව බොහොම ගෞරවයෙන් සඳහන් කරලා තියෙනවා කතා කරලා තියෙනවා මේ වගේ දිනයක් කාන්තාවෙන් මෙන් කරන එක හරි වැදගත් මම හිතනවා එක දවසකට නෙමෙයි මම හිතනවා දිනපතා අපිට හැමදාම මේ කාන්තාවට මේ විදිහට ගෞරව කරන්න පුළුවන් නම් ආදරය කරන්න පුළුවන් නම් දයාව සෙනෙහස දක්වන්න පුළුවන් නම් ලෝකෙ මේ දිවි ලස්සන මේ ලෝකෙ වෙන බොහෝ අයහපත් දේ අපරාධ බොහෝ දේවල් නැති වෙලා අධිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම තුලක් තියෙනවා ඉතාම පැහැදිලිව කාන්තාවගේ අභිමානයේ කාන්තාවගේ සුරක්ෂිතතාවයේ රැගෙන වැඩපිළිවෙල රැසක් විශේෂයෙන්ම සතුටින් ජීවිත පවුලක් කියන කේන්ද්‍ර කරගෙන කාන්තා අභිමානී ඉතාම හොඳින් විග්‍රහ කළා තියෙනවා කාන්තා අභිමානී කාන්තා සුරක්ෂිතතාවය කාන්තාව වෙනුවෙන් බොහෝ දේ කරන්න පුළුවන් වසරක් බවට පත් වෙයි කියලා ඒ නිසා මේ සියලුම කාන්තාවන්ට මමත් මවකගේ පුතෙක් විදිහට මේ සියලු දෙනාට මම හිසලමා මගේ ආදරේ ගෞරවය ආචාරය පුද කරනවා මේ අතර කාන්තාවන් සඳහා සුරක්ෂිත පරිසරයක් ඇති කිරීමේ අරමුණින් යතුරු පැදියෙන් රටවටා චාරිකා කිරීමට දහවන ශූරී රෝමා හෝල්ඩන් පියවර ගත්තා එහි සමාරම්භක අවස්ථාව අද පැවැත්වුණා ජාත්‍යන්තර කාන්තා දින සැමරුම වෙනුවෙනුයි ඇය මෙම චාරිකාව ආරම්භ කළේ සිය යතුරු පැදියෙන් ලංකාව පුරා සංචාරය කිරීම රෝමා හෝල්ඩන්ගේ අරමුණයි නිදහස් චතුරාර්ය පරිශ්‍රයෙන් චාරිකාව ආරම්භ කෙරුණු අතර ශිරන්ති රාජපක්ෂ මහත්මියතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා මගේ මෝටර්සයිකල් එකෙන් දිස්ත්‍රික්ක 25ම යන්න බලාපොරොත්තු වෙන දවස් 6ක තමයි මගේ ටාගට් එක. සියලුම කාන්තාවන් සඳහා ආරක්ෂිත පරිසරයක් ඉල්ලා සිටින්නේ මේ යන ගමනේ.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවත් කණ්ඩායම් කිහිපයක් යොමු කර තිබෙනවා. ඊයේ දිනේදී ඔහු අත්අඩංගුවට ගැනීමට පාර්ලිමේන්තු පහරේ පීටින් නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණියද ඔහු එහි නොසිටි බවයි පොලිසිය ප්‍රකාශ කළේ. බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වරින්තුරිකුත් කළා. ඒ අනුවයි ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයුම් ආරම්භ කළේ. එහෙත් රවි කරුණානායක කසුන් පරිසේන ඇතුළු බැදුම්කර වංචාවේ සැකකරුවන් මේ වන විට සිය නිවෙස්වල නොමැති බව පොලිසිය පවසනවා. කෙසේ වුවද මෙම සැකකරුවන් අතුරින් බැදුම්කර වංචාවේ අටවන සැකකරුවන මුත්තුරාජා සුරේන්ද්‍රන් ඊයේ දිනේදී අත්අඩංගුවට ගැනුණා. මෙම සියලු සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කර ඇති පසුබිමක ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. බැදුම්කර වංචාවලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගන්නේ දේශපාලන පරිගණීම් වලට නොවන බවත් ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට දැවැන්ත පරාජයක් හිමිවන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ සමහර උදවියගේ මේ යම් යම් ප්‍රකාශ දැක්කන් පස්සේ අපට මම හිතන්නේ විලු සපයන පක්ෂයක් නායකීන් බවට අදපත් වෙලා තියෙනවා. කට්ට දවල් ජනතාවගේ ඇස්වලට වැලි ගහලා මහා බැංකුව මංකොල්ල කාපු ඒ මංකොල්ල කරුවංග අත්අඩංගුවට ගන්න එහෙම නැත්නම් නීතිය ක්‍රියාත්මක කරන්න හදනකොට ඒක දේශපාලන දඩයමක් කියලා කියනවනම් මට කියන්න මේ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වුණාට පස්සේ දේශපාලන දඩයම කියන එක ගැන කතා කරයි. අද වෙනකොට එක්සත් ජාතික පක්ෂය මහා දරුණු කඩාවැටීමකට පත් වෙලා තියෙනවා. එන මැතිවරණයේදී පැහැදිලි ලෙසම මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය මහා දරුණු පරාජයකට පත් වෙනවා. ලොව පුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබෙනවා. බියවීමට නොව අවධානය වෛරස ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගලයන් 3500කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් ඇති බවයි වාර්තා වන්නේ. කොරෝනා වසංගතයේ දරුණු ලෙසම බලපා ඇත්තේ ඉතාලියටයි. එරට පුද්ගලයන් 230 දෙනෙකු මේ වන විට රෝගයෙන් මියගොස් තිබෙනවා. පසුගිය පැය 24ක කාලය තුළ කොරෝනා මරණ 50ක් ඉතාලියෙන් වාර්තා වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මාධ්‍යලෙන් සිටින්නේ ඉතාලියේ පාර්ම නගරයේ විශේෂයෙන්ම මේ මොහොත වන විට ඉතාලි රජය පළාත් දෙකක් සම්බන්ධ කරමින් නගර 11ක් සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා. විශේෂයෙන්ම මිලානෝ ඒ වගේම පාදුවා බ්‍රෙෂියා ඒ වගේ විශාල නගර කේන්ද්‍ර කරගනිමින් ඔවුන් මේ වන විට ඉතාලියේ හදිසි ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම මෙම නගරවලින් කිසි කෙනෙකුට එළියට යාමටවත් පිටවීමටත් බැරි විදිහට ඔවුන් දැඩි ආරක්ෂාවක් යොදලා තිබෙනවා මේ මොහොත වෙන විට. විශේෂයෙන්ම කියන්න ඕන ඉතාලියේ ආර්ථික නගරය හදවත ලෙස සැලකෙන මිලානෝ නගරය මේ වන විට සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා. විශේෂයෙන්ම මෙම කලාප තුළ ශ්‍රී ලාංකිකයන් 5000 අතර ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඔවුන් පිළිබඳව අපි නිතර අවධානයෙන් පසු වෙනවා. ඉතාලි තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වෙමින් විශේෂයෙන්ම වැඩි තොරතුරු ඉදිරිපත් ආචාර්යතුරින් ගෙනීමේ බලාපොරොත්තුවෙන් මම දැන් සමු ගන්නවා මම ශ්‍රීමත් පතිරාජ ස්වර්ණ රූපණී විශේෂ වාර්තාකරු ඉතාලියේ පාර්මා නගරයේ සිට. ඉරානයේ තුල ආසාදිතයන්ගේ සංඛ්‍යාවද 6000 ඉක්මවා තිබෙනවා. මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 145ක්. දකුණු කොරියාවේද පුද්ගලයන් 7134 දෙනෙකුට වෛරසය ආසාදනය වුණා. ඕස්ට්‍රේලියාවෙන්ද කොරෝනා මරණ 3ක් වාර්තා වී තිබෙනවා. එරටින් හමු කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 74ක්. බල්ගේරියාවෙන් කොරෝනා ආසාදිතින් 2 දෙනෙකු හමු වුණා. ලතින් ඇමරිකාව තුල වෛරසෙන් මියගිය පළමු රෝගියා වාර්තා වූයේ ආජෙන්ටිනාවෙන්. චීනය තුල කොරෝනා රෝගීන් වාර්තා වීම පහත වැටී තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයට හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්. නිව්යෝක් නගරයෙන් රෝගීන් 89 දෙනෙකු වාර්තා වුණා. චීනෙන් පිටත වාර්තා වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 20000 ඉක්මවා තිබෙනවා. පැරගුවේ රාජයේද පළමුවරට රෝගියෙක් වාර්තා වුණා. නයිල් නෞකාවේ සිටි ඊජිප්තු ජාතිකයන් 33 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළිව තිබෙනවා. මේ අතර ඉපදී දින 5කින් පසු කොරෝනා වෛරසය ආසාදනය වූ ලදරුවෙකු දින 35ක කාලයක් ප්‍රතිකාර ලැබීමෙන් පසු සුවය ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. බියවීමට නොව අවධානය සිටීම පිණිස
වත්මන් දේශපාලන තත්ත්වයේ පිළිබඳ දිවයිනේ පැවති වැඩසටහන් රසකදී අදහස් පළ කෙරුණා. දැන් මාලේගම් කමෙන් ඉවත් වෙනවා කියලා ජනතාව ඉදිරියේ කියපු අපේ ගරු මාලේගම්තුමා අද කියනවා අලියා ලකුණින් වෙනම එක්සත් ජාතික පක්ෂය තරඟ බිමට එනවා කියලා. ඒකෝට මට අහන්න තියෙන්නේ මේ තීරණය පාක්ෂිකය වෙනුවෙන්ද එහෙම නැත්නම් රාජපක්ෂල වෙනුවෙන්ද කියලා. මේ සම්දානය හැදුවේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කරලායි മന്ത്രി ගම නැති කරොත් අපි දමුන්නාසිරත් එක්ක උසාවිය යන ලෙස්සී කියලා මම මේ වෙලාවේ කියන්නේ. ඔය විදවන්නේ රටට කරපු පාප කර්මවල ප්‍රතිඵල. ඔය පළ දෙන්න පටන් ගත්තා විතරයි. අද UNP එක අලියාගෙන් ඉල්ලන්න යනවා. තව මොකද්ද ලාංඡනයක් හොයාගෙන යනවා. තාම ලාංඡනේ තහවුරු වෙලා නැහැ. අපි අනිවාර්යයෙන්ම තුනෙන් දෙකේ බලය ලබා ගන්නවා. කවුරු හරි වෙන වෙනම ඉල්ලනවා නම් ප්‍රකාශ කරලා තියනවා නම් ඒක සමගිය කඩන් සමගිය බිඳින්න කරන ප්‍රකාශයක් විදිහට තමයි මම දකින්නේ. සජිත් ප්‍රේමදාස මහත්මයා කිව්වා තිබ්බ පය ආපහු ගන්නෙ නෑ කියලා. ඉතින් ඒක හර්ෂෝ අපිට බොහෝම වේගෙන් අපේ ඉලක්කය හමාගෙන යන්න පුළුවන්. පසුගිය ජනාධිපති වර්ණ ප්‍රතිඵල අනුව මම හිතන්නේ ආණ්ඩු තීරණ වෙලා ඉවරයි. 2018 නොවැම්බර් 16 දක්වා වුණ අසාර්ථක අස්ථාවර රට අපිට අවශ්‍යතාවයක් නෑ ආපහු නැවත හදන්න. මතක තියාගන්න සයිත් ප්‍රේමදාසන ආණ්ඩුව දැන් අපිට තියන්නේ මේ රට ඇතුලේ ආපහු. ත්‍රස්තවාදී සංවිධාන සමග සමදතාවය ඇතු වූ පුද්ගලයන් සමග අත්පල් බැඳගෙන ආරම්භ කර ඇති සමගී ජන බලවේගය ත්‍රස්තවාදී සඳහනයක් ලෙස හඳුන්වා දිය හැකි බව සිහලරාවේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමින් වහන්සේ පවසනවා. කලුතරදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. ජාතික පුවත්පතක් වාර්තා කරලා තිබුණා හිටපු කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙකු වෙන රුෂාඩ් බදූදින් සහ කබීර් හෂීම් ජාත්‍යන්තර තස සංවිධානයක් වෙන ෆේටෝහි මෙරට ව්‍යාපාරවලට සම්බන්ධ බවට පාස්කු ප්‍රහාරය පිළිබඳව පත් කර තිබෙන ජනාධිපති කොමිසම් සභාවේදී වාර්තා වුණා කියලා. ඒක නිසා සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ අනෙකුත් ඔය කියන පක්ෂයේ නායකයන්ට රිෂාඩ් බදූදින් හකීම්ලා එකතු කරගෙන හදන සන්දහනය සස්රවාදී සන්දහනයක් ඇටියටයි අපිට නම් කරන්න පුළුවන්කම තිබෙන්නේ. කොන්දක් තියෙනවනම් සජිත් ප්‍රේමදාස මහත්මයාගෙට අපි යෝජනා කරනවා තමන්ගේ දේශපාලන කඳවුරෙන් රිෂාඩ් බදූදින් අයින් කරන්න, තමන්ගේ දේශපාලන කඳවුරෙන් රවුෆ් හකීම්ලා අයින් කරන්න, දේශප්‍රේමී ජනනායකයෙක් හැටියට මහමැතිවරණ මූණ දෙන්නේ කියලා. ඉන්දු ශ්‍රී ලංකා සාමය සංකේතවත් කෙරෙන කච්චිතිව දූපතේ වාර්ෂික මංගල්‍ය අතිසාර්ථක ලෙසින් පැවැත්ුණා. ඒ දෙරටේ බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් වත්මන් රජය යටතේ රට තුළ සාමය ස්ථාවර වීම හේතුවෙන් මෙම මංගල්‍ය සාර්ථක කර ගැනීමට හැකි වූ බවයි ගාල්ල රදගුරු ෂර්මන් වික්‍රමසිංහ හිමිපාණන් ප්‍රකාශ කළේ. කච්චිතෙව් ශාන්ත අන්තෝනි දෙව්මන්තුරේ වාර්ෂික මංගල්‍යයට දකුණු ඉන්දියා හා ශ්‍රී ලංකේ බැතිමතුන් දසදහසකට ආසන්න පිරිසක් එක්ව සිටියා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයවීමෙන් මංගල්‍යයට අවශ්‍ය කටයුතු සංවිධානය කෙරෙන අතර බැතිමතුන්ට සියලු පහසුකම්ද සපයා තිබුණා. විශේෂයෙන් කුරිකඩුවන් චැටියේ සිට කච්චිතෙව් දක්වා නාවික හමුදා බෝට්ටු සේවාවක්ද බැතිමතුන් වෙනුවෙන් පැවැත්වුණා. යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මෙම කටයුතු සම්බන්ධීකරණය කිරීමට කටයුතු කළා. යාපනයේ රදගුරු ජස්ටින් ඥාන් ප්‍රකාශන් හිමිපාණන් දෙබල භාෂාවෙන් දේව මෙහෙ පැවැත්වූ අතර ගාල්ල රදගුරු ෂර්මන් වික්‍රමසිංහ හිමිපාණන් සිංහල භාෂාවෙන් දේව මෙහෙ පැවැත්වනු ලැබුවා. සහෝදර සහෝදරියනි, අද මෙවැනි දවසක් අපට උදා වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ අපට තිබෙන නිදහස තුළ ත්‍රිවිධ හමුදාව, ඒ නාවික හමුදාවේ විශේෂ කැපවීම තුළ මේ වාර්ෂික මංගල්‍ය පසුගිය වසර ගණනාවෙදීම විශාල ඉතිහාසයක් පවත්වාගෙන කැපවීමෙන් දින ගණනාවක් මේ භූමිය තුළ කටයුතු කරනවා. ඔබගේ කැපවීම තුළ අපි ශ්‍රී ලංකාවේ කතා කරන සහජීවනය, එකිනෙකාට දක්වන ගෞරවය, එකිනෙකාව පිළිගැනීම, එකිනෙකාගේ අදහස් වලට, එකිනෙකාගේ ඇදහිලි වලට ගෞරවය දැක්වීමේ මහත් වූ සංකේතයක් ලෙසයි අද මම එය දකින්නේ. ඒ පිළිබඳව සතුටින් දකුණු පළාතේ ජනතාවට අද ඇසෙන්නට සලස්වනවා මම. ඒ වගේම ඉදිරියේදී අපට මුණගැසෙන රාජ්‍ය නායකයින් සමග එය බෙදා ගන්නට මම යුහුසුලු වෙන බව මතක් කරන්නට කැමතියි. නා හමුදාපති වයිස් අඩ්මිරාල් පියල්ද සිල්වා සහ හිටපු නාවික හමුදාපති රියා අඩ්මිරාල් වසන්ත කරන්නාකුඩ යන මහතුරු නතුරු නිලධාරින්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. සියලුම බැතිමතුන් සංඛ්‍යාව 8000
583ක් එයින් 2510ක් ඉන්දියානු බැතිමතුන් ඉන්දියානු බැතිමතුන් පමණක් දෙමයි මේ බුදුපතට ආවහම ශ්‍රී ලංකාවේ බැතිමතුනුත් ඉතාමත්ම සහයෝගයෙන් එකට කටයුතු කරනවා මේ මංගල්‍ය සාර්ථක කර ගැනීම සඳහා පිපලිනු වතාවට කජතු දූපතේ සන්තන්තෝනි මංගල වෙනුවෙන් ආවේ අවුරුදු කීපයක් බලන් හිටියා එන්න ඉතින් ඒකට අවස්ථාව මේ අවුරුද්ද ලැබුණා නාවික හමුදා වෙනුවෙන් තනි තන්සෝල්ලුත් ලැබිච්ච සහයෝගය ඉමහත් පාසුකම්ම බොහොම වැදගත් විදිහට හැම දෙයක්ම සංසලා තිබුණා වතුර බෝතලේ පවා නාවික හමුදායෙන් අපිට ලැබුණා අපි මේ ගමන බොහොම දුෂ්කරව ආවත් අපිට මේ හරි ආසාවෙන් ආවේ මොකද අවුරුදු ගාණක් අපි බලන් හිටියා මේ ගමන එන්න නාවික හමුදාවයි යුද්ධ හමුදාවයි ඔක්කොම එක්කවලා මේ කරන රාජකාරියට බොහොම ස්තුතියි කෑම බීමද අපිට එන ගමන් පාසු කන්ද එතකොට හැම දෙයක්ම මේක හරියට කරලා තිනවා කොයි රජයේ කරත් ලස්සනට කරලා තිනවා ඒක බොහොම ආසාවෙන් ආදරෙන් අපි ඒක පිළිගන්නවා මෙම මංගල්‍ය අවසානයේදී දෙරටේ බැතිමතුන් සඳහා කොරෝනා රෝගය පිළිබඳ පරීක්ෂාවක්ද සිදු කෙරුණා ප්‍රදේශ කිහිපයක සිදු වූ අන්තරු වලින් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව එක් පුද්ගලික තුවාල ලබා තිබෙනවා නාතණ්ඩිය කුලියාපිටිය ප්‍රධාන මාර්ගයේ උඩුබත්තාව ප්‍රදේශයේ සිට මරවිල දක්වා ගමන්ගත් කුඩා ලොරි රථයක යතුරුපැදියක් ගැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මියගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන්ගත් එකම පවුලේ මවක් සහ ඇගේ දියණියයි. නාතණ්ඩිය ප්‍රදේශයේ පැවති උපකාරක පන්තියකට සහභාගී වී නිවස බලා යමින් සිටියේදී මෙම අනතුරට මුහුණ දී ඇත්තේ. ලොරි රථයේ රියදුරු පොලිස් බහරයට ගැනුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. හැටන් සිට නල්ලතන්නිය දක්වා ශ්‍රීපාද වන්දනාකරුවන් ප්‍රවාහනය කළ ළඟම බස් රථයක ගැටීමෙන් පාසල් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ සිසුවා දික්කොයේ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ඔහුගේ තත්ත්වය බරපතල නිසා වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. අපරීක්ෂාකාරී ලෙස මාර්ගය හරහා මාරු වීමට උත්සාහ දැරීමේදී මෙම අනතුරු සිදුව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය ගපඝාතකාගාරයක් වැටලීමට කුලියාපිටිය පොලිසියේ කොට්ටාෂ දූෂණ මර්ධන අංශය සමත් වුණා. නරම්මල පොලිස් වසමේ ගැටකහට ප්‍රදේශයේ නීති විරෝධී අයුරින් පවත්වාගෙන ගිය ගවඝාතකාගාරයකුයි මෙලෙස වැටලීමට ලක්වුණේ. මස් පිණිස මරා දමා තිබූ කිරි දෙනුන් දෙදෙනෙකුගේ සිරු සහ සැකරුවන් 5 දෙනෙකු පොලිස් භාරයට ගැනීමට හැකි වුණා. ගවඝාතනය සඳහා යොදාගත් අත්පොරවක් පිහි දෙකක් තරාදියක් සහ තවත් උපකරණ කිහිපයක් නඩු භාණ්ඩ වශයෙන් පොලිස් භාරයට ගෙනුණා. සැකකරුවන් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන අතර ඔවුන් ලබන බාධා දාතෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ සමගින් දිවා ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. ඔබට සුබ දවසක්. www.ipnnews.lk